දෙදහස් විස්සේ ජනාධිපති කෝටද විකල්පයද අද වන විට දේශපාලන කතිකාවතෙහි මහා කිකුරුම් ලක්ෂයක් ලෙසින් දෙදහස් විස්සේ ජනාධිපති සටන දැකිය හැකි. ඇත්තටම ගෝඨාභයට දිනන්න පුළුවන්ද? නැත්නම් විකල්පය හෝ ඒජාප අපේක්ෂකයා ජයග්‍රහණය කරයිද? ජ්‍යෝතිෂ්‍ය කරුවන්ගේ බහුතර මතය වන්නේ ගෝඨාට ජය ගැනීමට වැඩි ඉඩක් ඇති බවයි. මෑතකදී මහාචාර්යවරයෙක් පැවසු ආකාරයට විකල්පය වෙන්නේ ගෝඨාද යන්න තවත් පැනයක්. ඒ පිළිබඳව රෙඩ් ටීවී අපි හොඳ අධ්‍යයනයක් සිදු කළා. ඒ අධ්‍යයනය ඇසුරෙන් ඔබට ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබගේ පැතුම ඉටුවේවිදැයි යම් කිසි විශ්වාසයක් තැබිය හැකි. අද වන විට පැහැදිලි අපේක්ෂකින් දෙදෙනෙක් දැකිය හැකි. එනම් ගෝඨා සහ අනුර කුමාරසිංහ මහතායි. එක්සත් ජාතික පක්ෂය තුළින් ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ මත විරෝධාත්මක පසුබිමක් පවතී. අපි එහි අපේක්ෂකයා ගැන සැලකුවහොත් අපගේ නිගමනයකට අනුව පෙනී යන්නේ කරූ ජයසූරිය මහතා හෝ වෙනත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් වීම සිදුවන ආකාරයයි. සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලැබීමට තරම් සාධක අපට සොයා ගැනීමට නොහැකි වුණා. ඒ අනුව පැහැදිලි ලෙසම තරගයක් නොමැතිවම ගෝඨාභය මහතාට ජයග්‍රහණය කිරීමට වැඩි සාධක දැකිය හැකිවත් සුළු ජාතික ඡන්ද හා එක්සත් ජාතික පක්ෂ නිත්‍ය ඡන්ද ඔහුට නොලැබී යනු ඇත. අනෙක් අතට අනුර කුමාර මහතාද සියලු JVP ඡන්ද ලබා ගැනීමේ ප්‍රවණතාවයකින් සටන් කරනු ලැබේ. මෙවන් පසුබිමක් තුළ තවත් ඡන්ද කැඩීමක්ද දක්නට ලැබිය හැකි. විකල්පයේ සොයන පිරිසකගේ ඡන්දයේද විපක්ෂ අපේක්ෂකයින්ට ලැබීමේ ප්‍රවණතාවයක්ද දැකිය හැකි. මෙම කරුණ නිසා සිංහල ඡන්ද ප්‍රමාණයක් ගෝඨාභයට හිමිවේ. මේවා නිසා මේ ඡන්දයේදී සිංහල ඡන්ද ඉතා වැදගත් සාධකයක් බවට පත්වේ. උක්ත කරුණ හේතුවෙන් ගෝඨා වෙනුවට විරුද්ධ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ ආකාරයක් දක්නට ලැබේ. අපි ඉංග්‍රීසි වලින් කිව්වොත් ඇත්තටම දැන් ට්‍රෙන්ඩ් එක ගෝඨා. හැබැයි ඒ කරුණු අනුව ඔහුගේ ජයග්‍රහණය අවනිශ්චිත මට්ටමක පවතී. ගෝඨා ජයග්‍රහණය කිරීම නම් සිංහල ඡන්දවලින් අවම වශයෙන් 98%ක්වත් ලැබිය යුතුයි. අපගේ නිගමනයකට අනුව ඉන්දියාවේ මෝදි මෙවර ජයග්‍රහණයේ ආකාරයට 98%කට වැඩි සිංහල ඡන්ද ප්‍රතිශතයක් ගෝඨා ජයග්‍රහණය කරන බවයි.